20과 EPS 토픽 듣기 1에서 2번 다음 그림을 보고 알맞은 것을 고르십시오. 1번 1. 쓸어요. 2. 닦아요. 3. 돌려요. 4. 버려요. 아래 저렇게 뭐 2번 해도 다 했노. 내가 1. 장을 봐요. 이거 해도 그래? Ready to enter crypto? 응? 위스 발음? 미스 발음이 안 비하다. 별로. 어떤 거지? 왜지? 그놈 미스 발음이 안 비하다. 아니 아무래도 이렇게 기운 봐. Get started easily with your bank. 나이 빨아 무리장 기운. 1. 쓸어요. 서로 여기네. 설다 두 가는 아두가 아니 아두 가는 길도 막이야. 닦아요. 닦다겐 비기다 말이야. 닦아야겐 비기다. 내용이 없다. 야, 두는 삼. 돌려요. 돌리다 가다고. 사. 버려요. 버리다 비기다. 버려요게 비기다. 아이 바라까 한번. 1에서 2번. 다음 그림을 보고 알맞은 것을 고르십시오. 1번. 1. 쓸어요. 2. 닦아요. 3 돌려요. 4 버려요. 잘했네. 이런 내용이 이거보다 비강 터질 2번. 건데 비강 터질 1. 장을 봐요. 2. 밥을 해요. 3. 음식을 만들어요. 4. 설거지를 해요. 아니야. 3에서 아니 우리 당 기구 때문에 에디그 애들 뭐가 되고 또 아들 설거지를 해요. 3. 돌려요. 4. 버려요. 2번. 1. 장을 봐요. Again, 가디언. 밥을 해요. 맞두기로 밥을 해. 3. 음식을 만들어요. 게임하대로. 4. 설거지를 해요. 그냥 뭐죠? 3에서 5번. 질문을 듣고 알맞은 대답을 고르십시오. 내일 가자는 프라스네. 3번. 프라스네 아사. 아니, 질문을 듣고 기한 뭐가 프라스네 아사. 알마잔 대답을 개별로 필요로 고르시오 기한 도라. 이게 질문 기한 프라스네 듣다 기한 하나 듣고 마사. 알마잔 개별로 대답을 필요로 고르시오 도라. 이게 이걸로 알 프라스네 하나와 우떨 되는 거나 되는 우떨이 앞이 메트링 호일을 기한. 아, 이따 뭐가 들어가게 기분이. 알맞은 대답을 고르십시오. 3번. 방이 너무 더럽네요. 이게 다 막이야. 뭐가 되겠? 방이 너무 더럽네요. 더럽다고 길이티 앞에서도 이렇게 가물에 고닥 길이티 이런 게다 막이야. 가물에 고닥 길이티. 이따가 만약에 빠른 옷들에 있는 것들 날씨가 허려서 기분이 안 좋아. 날씨가 그냥 가을군에 흐리다 그냥 잔디노게 와라굴로 가했다 이기네. 버리고 소대만 와라굴로 가했다 힌다 냅다 알아. 안 들어 힌다. 기분이 안 좋아. 기타다 하리네. 양이 힘든데. 이르바스 데카 너무 달아서 저는 안 먹고 싶어요. 달다 그냥 배는 하이. 너무 기한에 고닥 달다 배는 하이. 달아서 그 배는 하이 힌다. 고닥 배는 하이 힌다. 마마 칸나 캠티네. 알아. 먹고 싶어요. 칸나 캠티. 안 되면 내기는 기분. 안 먹고 싶어요. 칸나 캠티네. 이래 와서 동안이게 되었네. 약속 시간에 늦어서 너무 미안해요. 보론두 왔을 때 밤아 우나타 고닥 사마아웨. 약속 시간에 걔네 보론두 왔을 때 에이 댐마 웰아웨. 늦다 걔네 프마드로 늦어서 걔네 프마드 왔을 때 힌다 너무 걔네 고닥 미안해요 걔네 사마아웨. 이때부터 얘기해 보고 다음에 각각 한번 하더라도 정수를 너무 안 해서 고닥 비용도 그렇고 나한테 힌다 방이
කිලිටි වෙලා. ඇකි කාමර ගොඩක් අපිරිසිදුයි කියලා. ඒ ගොඩක් පිරිසිදු කරු නැති හින්දා කාමරේ කිලිටි වෙලා තමයි කියලා තමයි කියන්නේ. උත්තර හදා කියනවා නම් දැක හම්බා.4번. 아니, 호환 씨는 방을 닦을래요? 아니, 하더니 이게 해외 두안씨는 방을 닦을래. 두안씨 되는 방 කියන්නේ කාමරය. 닦다 කියන්නේ පිහිදන. 두안씨 කාමරය පිහිදානවා කියලා තමයි හැම. එතන두안 දෙන්නොත් පිහිදානවා බෑ හාලයි. සපෝර්ටින් කරන්න මොකරි එහෙම වචනයක් කියයි. මොනවද තියෙන්නේ? එතන තියෙන මොකද්ද? පෙන්චනායෝ චිනන් බොනේ හන්බොන් හෙස්සෙව් කමක් නෑ ගියවතාව එකපාරක් කළා. කමක් නෑ ගියවතාව එකපාරක් කළා. ඉර සීරෝයෝ සීරෝ හදා කියන්නේ අකමැති. සීරෝයෝ අකමැති චොනන් උන්දොන්ගල් පෙල්ලු අන්ජෝවාය. මම ක්‍රීඩා කරන්න එච්චර කැමති නෑ. පෙල්ලු කියන්නේ එච්චර එතරම් අන්ජෝවාය අකමැති. පෙල්ලද එතරම් කියන එච්චර කියන ඉරන් චෙසෝහයෝ සමාවෙන්න චෙගාචෝම් පප්පසු මං පොඩ්ඩක් කාර් බහුල හින්දා නේල් ඔරියෝ හෙට අමාරු. ඊට පස්සේ මියන් හේයෝ මුරපි අංජෝවස් මුරපිවේ ධනහිස ධනහිස අංජෝවස් කියන හරි නැති හින්දා දුවාල වෙලා හරි මොක්කර වෙලා වෙන්නේ මේ ධනයිත හරණ තින්දා තක්නන් ගොසි හිම්දුරෝය පිහිදාන එක අමාරු. උත්තර දෙන්න ඒක අතර තමයි. ධනයිත අමාරු වින්ද පිහිදාන එක අමාරු. දැන් කාමර පිහිදාන කියලා නේද? හරි පහේ මොකක්ද තියෙන බලමු.5번. 제 빨래 좀 지금 걷어주세요. 이게는 제 빨래 කියන්නේ මගේ හොදපුරේදී පොඩ්ඩක් අකුල්ල දෙන්න. ඒ කියන්නේ යා වන්නලා ඇත්තේ අකුල්ල දෙන්න කියලා කියන්නේ.제 빨래 කියන්නේ මං හොදපුරේදී චෝම් කියන්නේ පොඩ්ඩක් හොදපුරේදී කියන්නේ අකුල්ල දෙන්න. එතකොට දැන් මේකේ මේ එතකොට දැන් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියන මොනවද ඌ අකුල්ල දෙන්නම් දැන් නම් විදිහක් නැහැ. ඒ වගේ මොනවද ඒවනේ කියන්නේ ඉතින් ගැලපෙන එක. බලමු මොනවද තියෙන්නේ කියලා. චෝවායෝ චෝහාවෝ පච්චි පොදෝයෝ. හොඳයි මාත් එක්ක එකට අකුල. හොඳයි මාත් එක්ක චෝහාව ගැන මාත් එක්ක කච්චි ගැන එකට පොදෝය ගැන අකුල. ඊට පස්සේ දෙක කල්සෙව්. එහෙමයි චොනන් අකා පොදස්සෙව්. චොනන් කියන්නේ මම ඔය අකා කියන විදිහට අපි පේපර් වල කලින් ඒ විතර හම්බුණා. කලින් මම කලින් ඇකිලු. ඊට පස්සේ තුන කරේයෝ. කරේයෝ කියන්නේ එහෙමද චෙගා පරෝ පොදෝ චුල්කේව. මම එතනින් අකුල්ල දෙන්න. දෙකේ පරෝ කියන්නේ එතනින් එවලෙම ෂණිකෝම් කියන එක අකුල්ල දෙන්න. ඊට පස්සේ කියනවා හතරේ මජායෝ නේල් චොනයෝගේ කොදල් කොය. හා මජායෝ කියන්නේ හරි නැත්තම් නිවැරදි කියන එක. නේල් චොනයෝගේ කියන්නේ මොකද? ඒතන හෙට හවසට අකුලන්නම්. ඔකේව කියන්නේ මේ පාඩමේ හවුස් ව්‍යාකරණ කරන්නම් කියන එක. එත හෙට හෙට හවසට අකුරනක හරියන්නේ නැහැ. එතන මේ තියෙනේ වෑන් ගැලපෙන්නේ මොකද්ද? තියෙනේ වෑන්. තුන තමයි නේ. කරේයෝ චෙගා පරුමන්. එහෙමද? එහෙනම් මන් ට්‍රක් ගාලා අකුල දෙන්නා කියේ. තුන්වෙනි එක උත්තරේ. හරි. ඒ ටික ඉවරයි ඒක උනේ. ඒක ආයෙ එකපාර අහමු බලන්න ඔක්කොම ටික.20과 EPS 토픽 듣기. 1에서 2번. 다음 그림을 보고 알맞은 것을 고르십시오. 1번. 1. 쓸어요. 2. 닦아요. 3. 돌려요. 4. 버려요. 2번. 1. 장을 봐요. 2. 밥을 해요. 3. 음식을 만들어요. 4. 설거지를 해요. 3에서 5번. 질문을 듣고
알맞은 대답을 고르십시오. 3번. 방이 너무 더럽네요. 4번. 수원 씨는 방을 닦을래요? 5번. 제 빨래 좀 지금 걷어주세요. ආ ඊළඟට ඒ පාඩුවේ තියෙන වැඩිදුර අභ්‍යාස කියන හැම පාඩමක් තියෙනවා එල් ඉස්ස කියලා තියෙනවා. එතන තියෙන දෙකක් නේ අර පොස්ට් වගේ තියෙනවා අයින් කරනවා තියෙනවා. 20과 1. 이것은 무엇입니까? 이거 තේරෙනවනේ. 1. 이게 මේ මොකද්ද කියන්නේ? ඉගසන් මොසම්මිකා මේ මොකක්ද? හරි. ඉල් පළවෙනි උත්තරේ කියන්නේ밥솥입니다. 밥솥 කියන්නේ 라이스 쿠커 2. එක. 라이스 쿠커 එක. 냄비입니다. 냄비 කියන්නේ 왈라는. 3. 빗자루입니다. 빗자루, 고스터, 오거 තමයි. පොඩි 고스터, කුඩා 고스터, 빗자루. 휴지통입니다. 유지통 කියන්නේ ඩස්බින් එක. 유지통 කියන සරේක තොන් කියන තුන්බක් කියන ඩස්බින් එක. ආය හම්බව. 1. 이것은 무엇입니까? 1. 밥솥입니다. 2. 냄비입니다. 3. 냄비 완전. 빗자루입니다. 4. 휴지통입니다. හරි ඊට පස්සේ මේ 20 මෙහි නෙවෙයි අර දෙවෙනි එකනේ. ඒතකොට ඒ කියන්නේ ඊ සරමල් මුවසල් හකු ඉසම්මික. ඒ කියන්නේ මොකක්ද? මේ පුද්ගලයා කුමක් කරමින් සිටින්. දැන් මේක නම් ඇඳුමක් අරගෙන අපි මොකද්ද මේ කියන්නේ? ඕසල් තරිදා. ඒතර ඕසල් තරිගු ඉසම්මික. ඕසල් තරිගු ඉසම්මික තමයි උත්තරේ රෙදි මදිමින් ඉන්නවා.이 사람은 무엇을 하고 있습니까? 1. 옷을 개고 있어요. 레디 나오밍 있나? 2. 옷을 다리고 있어요. 에까 레디 나 와나밍 있나와 케이고 나오밍 있나와 이다스 데카 레디 아이언 그라밍 인 케이나 우트리 3. 빨래를 널고 있어요. 레디 와나밍 있나 4. 세탁기를 돌리고 있어요. 오신 메신네 크리아트마 그라밍 인 අපි බලක දෙකම හම්බුනේ. 20과 1. 이것은 무엇입니까? 1. 밥솥입니다. 2. 냄비입니다. 3. 빗자루입니다. 4. 휴지통입니다. 이 사람은 무엇을 하고 있습니까? 1. 옷을 개고 있어요. 2. 옷을 다리고 있어요. 3. 빨래를 널고 있어요. 4. 세탁기를 돌리고 있어요. හරි ඊට පස්සේ මේ පාඩමේ කියවන පැත්තේ අභ්‍යාස ටික කරමු. හරි එතකොට ඒකේ එන්නේ කොහමද? තාම් කලිමල් පොගෝ ඉවරද කියලා කියලා දන්නවනේ. පහත කරිම කියන පින්තූරේ ඔය පොත ගෙනාවනේ. කියන්නේ මං ගිනාවේ මේ දෙවිදාන ආ ඒ කන්නේ කනාවල දෙකක් දාන්න ආ මේක තාම් කරිමල් පොගෝ මත්නන් මුංජඟ කරොසිටි. ඒ කියන්නේ මේක මේ දැන් මේ පොතේ මේවත් විභාගයට එනවා ඉතින්. අර අපේ අයට පේපරේ වල අතු ගහ දෙන්නේ නැහැ. දැන් මේකේ තියෙනවා විභාගයට එන ප්‍රශ්න තමයි තියෙන්නේ.
දැන් විශේෂයෙන්ම ළඟදී නැව් පටන් ගන්න හින්දා මේ නැව් වල ඇයට ලකුණු 230ක් ගත්තා මෙතන මේ ටිකත් බලා ගන්න හින්දා මම මේක තෝරගන්න ලොකු බරපතල ප්‍රශ්න ගන්නට වඩා හරි එතකොට මේ මොකද්ද තක්තාව කියන්නේ තකාව කියන්නේ පිහිටාන ඒක උත්තරේ පළවෙනි ඉර සරෝයෝ කියන්නේ අතු ගන්න සල්ද අතු ගන්න යා සිත්තා හොදන සිතෝ කියන්නේ හොදන ඊළඟ හතර පල් ගායෝ කියන්නේ රෙදි හොදන ආයිකො තක්තා පිළිදන තකාල් කියන්නේ ඉදානවා සරෝයෝ අතු ගන්නවා සිතෝයෝ හොදනවා පල් ගායෝ රෙදි හොදන ඊළඟ දෙවෙනි එක නම් ජනේලයක් කරන රූපයන තියෙන එතකොට ජන අපිට ඒක අර මුල් කාලේ තුන්වෙනි පාඩම ඉඳන් හම්බෙච්ච එකනේ චම්මුල් කියන්නේ ජනේලය යොල්දා කියන්නේ ජනේලයේ අර චම්මුණ යොල්දා කියන්නේ ජනේලයේ විවෘත කරනවා එතකොට පළවෙනි තුන චංගල් පාව කියන්නේ ජනේලට සම්බන්ධයක් නෑ ඒක කඩේ යනවා කියන්නේ කඩේ යන ඊය පල් රේරල් හේව කියන්නේ රෙදි හොදනවා ඊට පස්සේ චම්මුණ යොරයෝ කියන්නේ ජනේලය විවෘත කරනවා ජනේලය අරනවා කියන්නේ ඊට පස්සේ ජනේලය අරනවා ඒක තමයි උත්තරේ තුන් එක තමයි උත්තරේ එන්න ඕනේ ඊට පස්සේ පංචානල් මන්දරෝ කියන්නේ ව්‍යංජන හදනවා පංචාන් කියන්නේ ව්‍යංජන මන්දල් දාගෙන හදනවා මන්දරෝ යකම හරි ඒක වර්තමාන කාල රූප ව්‍යංජන හදනවා හරි ඊට පස්සේ තියෙනවා අර පින්කන් හිස්තන පින්කන්නේ තොරකල් කජන් ඒව දැන් දන්නවා හිස්තන වඩා කියලා අපි පිළිතෝරන කියන්නේ පින්කණේ කියන්නේ ස්ථානට තොරකල් කියන්නේ යායුතු කජං වඩාත්ම අල්මජන කියන ගැලපෙන ගොසල් කියන දේය පොරසිටියු කියන තොරන්. හරි. එතකොට ඒකේ තියෙන මෙහෙම පං ඊ පං කියන්නේ කාමරය චොම්මල් කිව්වේ මොකද්ද? ඇත්තටම. කාමරය ඇත්තටම කිස්තනක් යෝජම් යෝජම් කියන්නේ මේ දවස්වල චොන්සුරල් නෝමු අනේස කරේ. චොන් සුවිසහදා කියන පිසු කරනවනේ නෝමු අනේසු කියන දේ පිසු කරන්නේ නැතු නෝමු කියන්නේ ගොඩක් අන් දාන්නේ ක්‍රියාපදයක් කර ඉස්සරහට ක්‍රියා කළේ නැහැ කියකොටනේ අනේසු කර කරපු නැති හින්දා කරේ එහෙමයි මේ දවස්වල ගොඩක් පිසු කරපු නැති හින්දා එහෙමයි කියන එකයි ඒකේ තේරුම එතකොට පළවෙනි උත්තරේ පප්පායෝ කියන්නේ මොකද්ද කාර්ය බහුල බිසී කියන්නේ ඊට කෙකතේයෝ කියන්නේ මොකද්ද කෙකතා කියන්නේ පිරිසිදු 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 ඊට කකාවෝ කියන්නේ ළඟයි සමීපයි ඊට චිජපුන් හේයෝ කියන්නේ අපිලි වෙලයි හැඩි වෙලා කියන ඒ උත්තරේ එන්න ඕනේ 1 4 මේ පාඩමේ හිඹිලිය තියෙන එක ඊට පස්සේ රායි බාරක් නෙවෙයි කිව්ව පංගි චොම්ම කාමරයේ ඇත්තටම යෝජොම් චොම්සුල නෝම අනේස කරේයෝ මේ දවස ගොඩක් පිරිසිදු කරුම් නැති ඉඳ එහෙමයි පප්පායෝ කාර්ය බහුලයි කෙකතේයෝ පිරිසිදුයි කකාවයෝ සමීපයි ළඟයි චිජිපොන් හේයෝ ප්‍රමාණවත් ඊට පස්සේ හතර උරි කච්චි චාගොප් චංගල් චොන්සු හල්කාය උරි කියන්නේ අපි කච්චි කියන්නේ එකට චාගොප්චන් කියන්නේ මොකද්ද? වැඩපළ. දැන් අපි කිව්වා වැඩපළට වචන කීපයක් තියෙනවා හේසා කියනවා චාගොප්චන් කියනවා කන් මුලි කියනවා කොන්ජන් කියනවා ඔහම එක එක වචන කීපයක් තියෙනවා මේ චාගොප්චන් කියන්නේ දෙකක් කියලා. චොන්සු හදා කියන පිරිසිදු කරනවා ඉල්කායක දුරාම පිරිසිදු කරමු. දර අපි කිව්වේ යෝජනාත්මක රූපී ප්‍රශ්නයක් අහනවා කියලා ඉල්කායක කියන්නේ. එහෙනම් චොන්සු ඉල්කායක කියන එක මොකද්ද? පිරිසිදු කරමුද කියලා තමයි අහන්නේ. අපි එකට වැඩපළ පිරිසිදු කරමු. ඉතින් චෝවාය හොඳයි චෙගා චෙගා කියන්නේ මම හොඳයි මම චාගොප්චංගල් සල්කේව වැඩපල සදා කියන අතු ගන්නවනේ සල්කේව ගන්න අතු ගන්නම් හොඳයි මං වැඩපල අතු ගන්නවා ඊට දෙවෙනි එක චාගොප් ඒක තමයි උත්තරේ මම හිතන්නේ ඒක තමයි එක තමයි එන්න ඕනේ චාගොප්චංගි ලොපෝය වැඩපල විශාලයි ලොකුයි කියන එක. ඊට පස්සේ චාගොප්චන්ගේ ඔප්සර් වැඩපලේ නැහැ.
ඉර චාගොප්චන්ල් අන් පොල්කේ වැඩපොළ බලන්න පොල්කේව කියන්නේ බලන්නම් අනිසරටම බලන්න නෑ කියන එක. වැඩපොළ බලන්න නැතුව ඉන්නම්ම කියලා. වැඩපොළ බලන්න නැතුව ඉන්න. එතන මේ තියෙන ඒවායින් ගැලපෙන උත්තරය එන්න ඕනේ. ඒතර එක තමයි. චාගොප්චන්ල් සල්කේව. හරි ඉතින් පස්වෙනි එක තුවාන්සි චෝ ලිහානියෝ තුවාන් සි මම ලිහාන එක තේරෙනවද ඉතින් පුතා කිසෙව් විමසන්න දෙයක් තියෙනවා නැත්නම් කියන්න දෙයක් තියෙනවද චෙගා ඔනල් මම අද අච්චිමේ උදේ මම අද උදේ ඔක්සංගේ කියන්නේ අර අපි 12 වෙනි පාඩමේ අපිට හම්බුණා මොකද ඔක්සං කිව්වේ කොන්ක්‍රීට් වහලා අපි ඒකට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ රූෆ් ටොප් එක කියලා. එහේ අර අපි කිව්වා අර ස්ලැබ් එකක් මේ ස්ලැබ් එකක් දාන්නේ නැහැ මේ මොකද්ද මේ ස්ලැබ් එක දානවා මේ වහලක් ගහන්නේ නැහැ කියලා. එතකොට මේ මොකද්ද වෙන්නේ මේ ඒක අර අඩි 3-4 බැම්ම බැලලා වටේට බලන්න පුළුවන් තියෙන ගොඩක් බිල්ඩින් වල ඒකට ඔක්සං කියන්නේ කොන්ක්‍රීට් වහලේ පස්සේ බලන්න තුවාන්සි චෝ ලිහානියෝ කියන දෙයක් තියෙනවා චෙගා මම ඔනල් අද අච්චිමේ ඔක්සංය කියන්නේ කොන්ක්‍රීට් වහලේ චේ මගේ පාජිරල් නොවසය පාජි කියන්නේ අලිසම නොල්දා කියන වඩවන්න නොරොස්සයෝ කියන දේ වෙනවා අතීත කාලේ මම ඒ කලිසම වෙනවා. ඊට පස්සේ කියනවා කොරොන්දේ. කොරොන්දේ කියන්නේ ඒ වුණාට චොන මම ඔනල් අද මම අද කීසුක්සායේ මොත් තොරකායෝ. කීසුක්සා කියන්නේ බෝඩිම ඒ දැමා බෝඩිමට දැන් අපි කිව්වා මොත් කියන එකේ අන් කියන එකේ වෙනසක් තියෙනවා කියලා. මොත් කියන්නේ මොකද්ද? බෑ කියන එක. අන් කියන්නේ නෑ කියන එක. දැන් මෙතන මෙයාට එන්න විදිහක් නෑ. තොරකාය ඇතුළට එනවා කියන්නේ. බෝඩිමර එන්න බෑ කියන එක. වැඩ වෙන්නේ නෑ. එන්න බෑ. ඊට පස්සේ කියන තුවාන්සි ගා. තුවාන්සි ඔනල් අද චොනයෝගේ හවසට අද හවසට චේ පාචිරල් මගේ කලිසම අද හවසට මගේ කලිසම චෝ පොඩ්ඩක් මගේ කලිසම පොඩ්ඩක් ඉස්සර චුසෙව් මේක අර පොඩි අර මැසේජ් එක දැන් මෙතන ඊට පස්සේ කොමාව ස්තුතියි ඉතු ආයිකෝ තුවාන්සි චෝ ලිහානි මම ලිහාන් චුතාගේ ඉස්සෙව් විමසන්න දත්ත කියන දෙයක් තියෙනවා චෙගා ඔනල් මම අද අච්චි මේ උදේ ඔක්සන්ගේ කොන්ක්‍රීට් වාලේ චේ පාජිල් මගේ කලිසම නොරොස්සේ වැනුවා පොරොන්දේ ඒ වුණාට චොන මම ඔනල් අද කිසුක්සායේ මොත්තර පයි බෝඩිමට යන්න තුවාන්සීගා තුවාන්සී ඔනල් චොනයෝගේ අදහසර චේ පාජිල් මගේ කලිසම චෝම් පොඩ්ඩක් මොකද අපි සිංහලෙන් කියනවා අකුල්ල දෙන කියලා කියන්නේ චුසයෝ කොමාවය කියන්නේ අපි දන්න මේ කොමාවය කියන එක දැන් මෙතන තියෙන එහෙම කම්සාම්මිදා කොමාවයෝ මේ කම්සායෝ කොහොම කිව්වත් ස්තුති තමයි එද හේ කියන්නේ කරලා කියන්නේ පළවෙනි උත්තරේ. දැන් කොදෝ කියන්නේ අකුලලා. කොද චුසිව් කියන්නේ අකුලලා දෙන්න. දෙක තමයි උත්තරේ. එද තකා චුසිව් කියන්නේ තක්තා කියන්නේ පිහිදානවනේ. තකා චුසිව් කියන්නේ පිහිදා දෙන්න. ඊට පස්සේ මන්දල්දා කියන්නේ හදනවා. මන්දොර චුසිව් කියන්නේ හදලා දෙන්න. මන්දොර චුසිව් හදලා දෙන්න. හරි එතකොට උත්තරේ එන්නේ පොද චුසයෝ කියන අකුල දෙ. හරි ඊටසේ හග්ජන් වැඩිදුර අභ්‍යාසයේ තියෙන ප්‍රශ්න කීපයක් ඒකෙත් තියෙන මුලින්ම හිත තැම්පුරු නේවා පින්කනේ තොරකල් කජන් අල්මජන් දුස කර දිස්සි පිටතෙන්ට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න. එතකොට ඒකේ තියෙන මොකද්ද චාගොප්චන්ගේ චාගොප්චන් කියන්නේ වැඩපොළ. ඒ දැම්මම වැඩපොළේ මොන්ජිගා කියන්නේ දූවිලි. දූවිලි මන්තා කියන්නේ වැඩිනේ සෝනාම් වැඩි හින්දා දූවිලි වැඩි හින්දා වැඩපලේ දූවිලි වැඩි හින්දා
ඉස්තනක් හෙස්සමිදා හදා කියන අතීත කාලේ හෙස්සමිදා කියන කළා කළා. ඉත පාදාර්තු කියන පාදා කියන්නේ පොළව බිම කියන එක. දෝදැබම අල්තයන් පොළවත් තක්තා කියන පිහිදලා ගෝදැම තක්කෝ පිහිදාලා කියන්නේ මේ ගෝදාන එතරම් එකක් කළා ඒහා බිම තවත් එකක් තියෙනවා පිහිදාලා. හොන්ගිදු සිකියොස මිදා හොන්ගි හදා කියන වාතාශ්‍රය ලැබෙන්න දෙනවානේ වාතාශ්‍රය ලැබෙන්න දුන්නා. ඒ කියන්නේ ජනෙල් ඇරලා එහෙම වාතාශ්‍රය ලැබෙන්න දුන්නා. වාතාශ්‍රය ලැබෙන්න දුන්නා. හරි එතකොට මේ ආයිකුත් එම චාගෝචන්ගේ වැඩපොලේ මොන්ජිගා ගැන දූවිලි මානස ගැන වැඩි හින්දා හිතන හෙස්සමිදා කළා පාදා කියන පොළව දෝදැම මල්තා යන පොළවත් තක්තා කියන පින තක්කෝ පිහිදාලා පන්ගිඩු හුලංව දෙන්නත් සිකිසම ලබා දුන්නා. හරි කොම්පු කියන්නේ මොනවද? පාඩා පාඩා. ඉතින් චොන්සු කියන්නේ පිරිසිදු කරනවා අස්පස් කරනවා පිරිසිදු කරනවා. ඊට පස්සේ උන්දොන් කියන්නේ ක්‍රීඩා. ක්‍රීඩා කරනවා ව්‍යායාම කරනවා දෙකට උන්දොන්නේ. නෝරේ කියන්නේ සින්දු ගීත. ඒකත් මෙයා දැන් මෙතන කරනවා දෙන්නේ දෙක. චොන්සුර ලෙස්සන් මිදා මේ පොළවත් ක්‍රීඩාලා හුලං වදින්න දුන්න කියලා කියනවා. හරි දෙක තමයි උත්තරේ. ඊට දෙවැනි ප්‍රශ්නේ චොන්සුර ලනේසෝ පංගි නෝමු. පිරිසිදු කරන්නේ නැතුව චොන්සුර පිරිසිදු අර අපි දෙනවා හදායකට මේ හදායවට අන් දානි හදා ඉස්සරහට දැන් අන් අන් හදා කියන එක මෙතන ව්‍යාකරණ දෙකක් තියෙනවා අන් එකයි හෝ එකයි. අනේසකෝ පිරිසිදු කරමු නැති හින්දා චෝන්සුරල් අනේසක කියන තුර මොකද පිරිසිදු කරපු නැති හින්දා පිරිසිදු කරපු නැති හින්දා පාන් කාමරය නෝමු කියන්නේ ගොඩක් කාමරේ ගොඩක් ඉස්තනක් පෙරේතෝ කියන්නේ එම නිසා ඒක හින්දා ඕනල් අද තුවාන්සීවා තුවාන්සී සමග හම්කේ එකට පංගල් කාමරය සල්ගෝ සල්දාගෙන අතුගානවනේ දැන් මේ ආයතන ගෝ අතුගාලා කියන අපි අර කියන සිංහල ලා කියන අතුගාලා මොන්ජිරල් තවස්සබි දූවිලි පිහිදැම් ඒක ක්‍රියාවක් කළා ඒහා විදිහට තවත් ක්‍රියාවක් කරලා තමයි ගෝදා අතුගාලා කාමරේ මේ දූවිලි පිහිදැම් මොන්ජි දූවිලි. හරි ඒතර කාමරේ මේ මොකද පිළිවෙලයි අපි සිඳු කියන එක ඉතින් මේක ගෙන ලැබෙන්න ඕනේ. තොරොප්තා කියන එකනේ කිලිටි තොරොස්සම් මිදා කියන කිලිටි වුණා අපි සිඳු වුණා. ඊට පස්සේ පිසතදා කියන්නේ සමානයි. සමාන වුණා. පිටදස්සම්මිදා කියන්නේ සමාන වුණා. ඊට පස්සේ තතතදා කියුවේ මදරස්නේ කියන එකනේ අපි කිව්වේ අර උන්සුම් කාලගුණේ මදරස්නේ කියන මදරස්නේ වුණා. ඊට තංජොන් හදාගෙන පිළිවෙලයි. පිළිවෙල වුණා අර පිළිවෙලයි පිරිසිදු කියන එක. පිරිසිදු වුණා පිළිවෙල වුණා. රැඳුම් ගැන කියනකොට කිව්වේ හරි ඒතර උත්තරේ එනෝනේ එකනේ. දැන් මේකේ නම් මෙහෙම දැන් මේ පාඩමේ අභ්‍යාස කරනකොට ඉතින් දන්නවා මේ පාඩම වල තියෙන එකක් තමයි උත්තරේ එන්න ඕන කියලා. විභාගෙදි ඉතින් එහෙම මේ පාඩම කියලා නැහැ. ඒතර අපිට මීටර තියෙනවා මේක මේකයි කියලා අල්ලගන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. තුන මානන් සරම් දරි. මානන් කියන්නේ ගොඩක්. සරම් කියන්නේ පුද්ගලයෝ. දල් දැම්ම බහුවචන කියලා මතකයි. පුද්ගලයෝ ගොඩක් පුද්ගලයෝ ඉයොන් හනන් ඉයොන් හදා අපි දැක්කු අර පේපර් ක්ලාස් මොකද භාවිතා කරනවාට වචන තුනක් තියෙනවා කියලා මොනවද ඉයොන් හදා සයොන් හදා සදා. එතකොට මෙතන ඉයොන් හනන් කියන්නේ භාවිතා කරන භාවිතා කරන කොන් කොන් චාන්සෝ එතන කොන් කොන් චාන්සෝ කියන්නේ පොදු ස්ථාන ගොඩාක් පුද්ගලයෝ භාවිතා කරන පොදු ස්ථානවලදී
යෙයිරල් කියන්නේ සිරිත්විරිත්. සිරිත්විරිත් චිකිදා කියන්නේ පිළිපදිනවා ඉටු කරනවා. චිකිවයා හම්මිදා කියන්නේ ඉටු කළ යුතු නැත්නම් පිළිපැදිය යුතුයි. සිරිත්විරිත් පිළිපැදිය යුතුයි. ඒ හම්පුරෝගේ නරක විදිහට සරේ කියන කුණු හිස්තනක් කර්ණ සොරිලු. කර්ණ සොරි කියන්නේ විශාල ශබ්ද නගල. ඔය සොරි ශබ්දයට තමයි සුවම් කියලා දිනවා, සිකරොප්පා කියලා කියනවා. එතකොට සොරි කියලා කියනවා. කර්ණ සොරිලු කියන්නේ විශාල ශබ්දයෙන්. තෝදල්දා කියන කෑ ගහනවා. මෙවන්නම් දෙම්බිදා කියන ව්‍යාකරණ අපිට කලින් හම්බුණා වුණ තරම් කරන්න එපා කියන එක. තෝදල් මෙන් අන්දෙන් මිදාගෙන මොකද කරන්නේ? අයියෙන් කෑ ගහන්න එපා. අයියෙන් කෑ ගහන්න එපා. හරි. එතකොට මේකේ උත්තර හතරේ විදිහට ගොනා කියලා. අපි කිව්වා කලින් ගොනා කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ නායිනා කියලා කියන්නේ මොකද්ද? නාමපදයක් හෝ කියනකොට. බස් එක හෝ කෝච්චිය, පොසනා, ටිචා, පාන් හෝ බත්, පාන්ිනා, පප් එහෙම. එතකොට ගොනා කියන්නේ මොකද්ද? ක්‍රියාපදයක් හෝ කියනකොට. දැන් මෙතන මෙතන නම් තියෙන එතන මොකද්ද මේ කුණු වීසි කරනවා හෝ අයියෙන් ගෑ ගහන්න එපා කියලා. දැන් අපි කිව්ව කන දා කිව්වර කනවා හෝ බොනවා. එතකොට මොක් ගුණා මසෙ. එහෙම. නිදා ගන්නවා හෝ ටීබන්. චගුණා තෙලිබිනල් පාය. එහෙම. ලියනවා හෝ හවන් දෙන. සගුණා තොරොය. ඒ විදිහට. ඔව් අමුගුණා කිව්වේ ඕනම දෙයක් කියලා. අර අමු ඒකේ එක මේ පොරද දින අමුගුණා චල්මුගෝය කියලා ඕනම දෙයක් කරනවා කියලා. අමුගුණා කියන්නේ ඕනම දෙයක්. හරි. එතන මේ තොල් ගොනා කියන්නේ තොල් දා කිව්වේ මොකද්ද මේ කෑ ගහනනේ, කෑ ගහනවා හො. ඊට පස්සේ සල් ගොනා කියන්නේ අතු ගානවා හො. ය පොරි ගොනා කියන්නේ විසි කරනවා හො. මේක තමයි උත්තරේ. ඊට පස්සේ චොන්නි හදා කිව්වේ අස්පස් කරනවානේ, අස්පස් කරනවා හො. නැත්නම් පිළිවෙකට තබනවා හො. ගොනා දැම්ම පිළිවෙල තබනවා හෝ. ඊළඟ 21 පාඩමනේ. ඉල්ලන්නේ. EPS 2P 듣기. 1에서 3번. 질문을 듣고 알맞은 대답을 고르십시오. 1번. 어떻게 오셨어요? 얘기하는 거 어떻게 됐어 걔는 මොකටද ආවේ අයියා ආවේ කුමක් සඳහා පැමිණේද කියන වගේ. ඒක අපේ ඔය පාඩමේ තියෙනවා. දෙවියන් මොකද තොන්නුන් හාංගු කොන්සල අජිත් තිරගු හම්බිදා එහෙම කියලා කියන. හරි. මොකටද ආවේ? ඒක අර කලින් පාඩම් කීපයකම තියෙනවා. දැන් කුමක් සඳහා පැමිණේද ගහන්න වගේ අහනවා නෙමෙයි අර මං කියන්නේ නේද. හරි. එතකොට ඒකේ පළවෙනි උත්තරේ තියෙන මොකද්ද? මේ යක්සුගේ නජස්සේ. යා පොරොන්දුව පමාම්. නත්තාගේ පමාම නජස්සෝ කියන්නේ පමාම්. පොරොන්දුව පමාම්. ඊට පස්සේ මොකද්ද? අනේහි තරසය. අනේ කියන්නේ තොරතුරු. තොරතුරු ලබා දෙන්න. තොරතුරු ලබා දෙන්න. ඊට පස්සේ පම්මුණල් කාරගු හේය. පම්මුණ කියන්නේ තැනකට යන ස්ථානයකට. රගු හේය කියන්නේ යන්නයි හදන්නේ. හමු වෙන්න නැත්නම් බැහැ දකින්න යන්නයි හදන්නේ. හමු වෙන්න යන්නයි හදන්නේ. එහෙම තේරෙන්නේ. හමු වෙන්න යන්නයි හදන්නේ. ඉතින් සජන්නිම් මාගෝ යක්ෂවල් හෙස්සෙයි. සජන්නිම් සමග පොරොන්දුවක් දාගත්තා. අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. මේක තමයි මේ දවස් දෙවෙනි තමයි. සජන්නිම් එක පොරොන්දුවක් දාගත්තා. හරි. ඉතින් දෙවෙනි එක2번. 제가 선물을 준비할까요? 있잖아. 뭐가 되게? 제가 하기에는 마마 선물을 준비할까요? 하기에는 대학교 수도랑 그러나. 마마 대학교 수도랑 그러나. 이따 거 다리 떼기나 하기 하는 우뜰이 다와. 하, 해낭 거야 수도랑 그러나. 내 앞이 그때 가무. 내 땀만 댐 댄터 말에 가란티 너. 이 와게 먹을 우뜰이 다와 있는 거니. 아리 뭐가 또 바로 이게 뒤에네. 네, 제가 선물을 샀어요. ඔව් මම තෑග්ග මිලදී ගත්තා. ඒක ඇත්තට ගැලපෙන්නේ නැහැ වගේ වෙන්නේ. මේ කියන්නේ ඔව් චෙගා කියන්නේ මම සොන්මුරල් සස්සෙව ගැන තෑග්ග මිලදී ගත්තා.
ඉතින් දෙක නේ කොජි යෙප්පොස පස්සෙව් නේ නේ මේ ඔව්නේ කොත් කියන්නේ මල් යෙප්පදා කියන්නේ මොකද්ද ලස්සන ලස්සනයි සෝදන්නව හින්දා ඔව් මල් ලස්සන හින්දා සදා කියන මිලදී ගන්නවා ඒකේ අතීත කාල ස්වරූපේ සස්වේ මිලදී ගන්නවා ඊට තුන්වෙනි එක අනියෝ නෑ උරි කච්චි සාරෝ කායෝ නෑ අපි එකට මිලදී ගන්න යමු අපි ගොමේ මේ රෝ කායෝ කියන එක 16 පාඩමේ අපිට හම්බුනේ මොකක් හරි දෙයක් කරන්න ස්ථානට යනකොට තමයි රෝ කායෝ රෝ වායෝ කියලා දෙක උත්තර වෙන්නේ සාරෝ කායෝ වල මිලදී ගන්න යමු කියන එක ඒක ගැලපෙන්න මැද තුන තමයි උත්තරේ නෑ අපි මිලදී ගන්න යමු එයා එක්කෙනා නිකුයි මම තෑග්ග මිලදී ගන්න ඊට පස්සේ කියනවා අනියෝ පෙක් පෙක් පජම නෝ බිසය අනියෝ කියන්නේ නෑ පෙක් පජම් කියන්නේ මොකද්ද සාපු සංකීර්ණ සාපු සංකීර්ණේ නෝමු කියන්නේ ගොඩක් පීසායෝ කියන්නේ මොකද්ද මිලාදිකයි සාපු සංකීර්ණේ ගොඩක් මිලාදිකයි නේ චෙගා හොන්මුල සස්සේ උ මම රැගෙන ඉඳි ගත්තා නේ කොජි එපු සස්සේ උ මල් ලස්සන හිඳ ගත්තා අනියෝ උරි කච්චි සාරෝ කායෝ නෑ අපි කරමින් ඉඳි ගන්න යමු අතර අනියෝ පෙක් පජම නෝ බිසය සාපු සංකීර්ණේ ගොඩක් මිලාදිකයි එතන තුන්වෙනි එක3번. 민수 씨, 투아 씨 집들이에 갈 거예요? 뭐가 되기 위 민수씨 두한씨 집들이에 갈 거예요 민수씨 කියන්නේ නමක්두한씨 කියන්නේ නමක්민수씨 두한씨 집들이에 කියන්නේ ගෙට ගෙවීමයි ගෙට ගෙවන කදා කියන එකේ අනාගත කාල ස්වරූපය තමයි කල්කොයේ කල්කොයේ මේ දුවාසේ ගෙට ගෙවීමට යනවද යනවද කියන්නේ අනාගතේ හිට වෙන්න පුළුවන් ලබන සති වෙන්න පුළුවන් ගෙට ගෙවීමට යනවද ඒකෙත් අර වගේ උත්තර තමයි යනවා නෑ මට ආරාධනා කරේ නෑ මොකක් හරි නැත්තම් අපි එකට යන් ඒ වගේ මොනවද ඇතිලි හරි එක නේ චෝද තො චොදේරල් පාදස්සේ ඔව් මටත් චෝ කියන්නේ මම දෝදේ මල්තයන් මටත් වෙනවා එතකොට චෝදේරල් ආරාධනා ලැබුණා ඔව් මටත් ආරාධනා ලැබුණා ඒක තමයි හරියන්නේ වගේ නේ බලමු අනිත් ඒවා දැන් නේ යක්ෂෝ කිසෝස මොත්කායෝ ඔව් යක්ෂෝ කිසෝස කියන්නේ පොරොන්දුවක් තියෙන ඉඳන් අපොයින්ට්මන්ට් එකක් තියෙන ඉඳන් මොත්කායෝ කියන්නේ යන්න බෑ දැන් නේ නැතුව අනියෝ තුන එක හරියන්න පුළුවන් තුන අනියෝ නෑ චිප් චත්තිගා ඒකත් මේ පාඩමේ දෙවෙනි වචනයක් චිප් කියන නිවස චත්තා කියන හොයනවනේ චද්දිගා කියන සෙවීම ඒ හොයාගන්න ඔරියුක්තා කියන අමාරුයි ඔරියොස්සෝ කියන අමාරු වුණා අතීත කාලේ නෑ ගේ හොයාගන්න අමාරු වුණා ඒක කොහොමද කියලා බලන්න අනාගත කාලේ ප්‍රශ්නේ අතීත කාලේ උත්තරය කොහොමද සෙට් වෙන්නේ ඊට පස්සේ හතර අනියෝ චෙගා සොන්මුරල් චම්මන් හල්කේ නෑ මම තෑග්ග සූදානම් කරන්න නෑ මම තෑග සූදානම් කරන්න නෑ මම තෑග සූදානම් කරන්න එතකොට මේ පළවෙනි එක තමයි ගැලපෙන්නේ ඊට පස්සේ එක තියෙනවා හනායාගේ තත්ත්ව එක. අතරයි බෑ. ඒ කියන්නේ මේ රටාව දැන් නම් එන්නේ නැහැ එන්නේ එන්න පුළුවන් මේකේ සිලබස් එකේ තියෙනවා. ඒ කියන්නේ එක සංවාදයක්. මේක අපේ අර 39 40 ප්‍රශ්න වල තමයි කලින් නම් ආවේ. ඒ කාලේ ප්‍රශ්න 50 තියෙන කාලේ. මේ 39 50. කොහොම හරි එක දවසයි යන්නේ ප්‍රශ්න මේ දෙකක් අහන්න. මුලින් මේ ප්‍රශ්න ඒ උත්තර හතර උත්තර අටයි ප්‍රශ්න දෙකයි තේරුම් ලියයිනකෝ. හරි එතකොට මේකේ මොකද්ද මුලින්ම තියෙන්නේ හනාය කියන්නේ එක් යාගිල තත්ත්ව සංවාදයකට සවන් දීලා තුගේ කියන්නේ ප්‍රශ්න දෙකකට තුගේ කියන්නේ දෙකක් ප්‍රශ්න ඊළඟට චිල්මුනේ ප්‍රශ්න තෙදාපති තුගේ පිළිතුරු දෙන්න පිළිතුරු දෙන්න ඒ කියන්නේ එක සංවාදයකට සවන් දීලා ප්‍රශ්න දෙකට උත්තර දෙන්න
හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ නම් ජානං යෝගියේ වේ වස්ස මික. ඒ කියන්නේ මොකද පිරිමියා ඇයි මෙතනට ආවේ? නම් ජා පිරිමියා යෝගියේ මෙතනට වේ කියන්නේ ඇයි වස්ස මික කියන්නේ ආවේ? උදාහරණ එක අර ගෞරව විදියට ප්‍රශ්නේ අහන. එතකොට කියන එක සොන් මුරල් සාගෝ සිපෝසෝ තෑග්ගක් මිලදී ගැනීම වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට ඉර දෙක චිංගුරල් මන්නකු සිපෝසෝ යාළුවෙක් හමුවීම වෙනුවෙන් ඊට පස්සේ තුන චිබ්දරියේ චොදේරල් පාදසු ගෙට ගෙවදීමට ආරාධනා ලැබිච්ච හින්දා පත්තා කියලා ලැබිලා සෝදම හෙල්ති හින්ද ඉත සජන්නිම් හාගෝ යක්සෝගි ඉසෝසෝ සජන්නිම් දන්නව බොස් ආයතන ප්‍රධානී හාගෝ ගැන සමග යක්සෝ කියන පොරොන්දුවක් ඉසෝසෝ කියන තියෙන හින්දා සජන්නිම් එක පොරොන්දුවක් තියෙන හින්දා හරි ඊට පස්සේ පහ නම් ජානම් මෙක්ස් මෙත්සියේ යක්ෂගොල් හෙස්ස මික්‍රික පිරිමියා කීට ඇපොයිමට එක දාගත්ත ඒ වෙලාවල් තියෙන යොරන්සි යොල්තුසි හන්සි තුසි කියන තියෙනවා දැන් මේකේ මේ පස්සේ ප්‍රශ්නෙන් හතරේ ප්‍රශ්නේ උත්තරය තියෙනවා යක්ෂ කතාවක් අහනින්ද ඒකේ සජන්නෙම් එක වරන්ද තියෙනද හතර තමයි එන්නේ ඊටත් ලේසි මේ දෙමස ප්ලේ කරන්න කලින් ඔය දෙමසේ තියෙන වචන ටික දිනවා ඊට පස්සේ එහා පැත්තේ පිටුවේ එයා පැත්ත ඒ පිටුද මන් ඕ තියෙනවා ඊට පස්සේ එයා පැත්ත පිටු අර හෙඩ්ෆෝන් එකක් වෙනවා තියෙන අන්න ඒකේ තියෙනව නේද දැන් ඔය හතර ඉරක් පහ කියලා එකක් තියෙනවනේ අන්න ඒකේ ඔය දෙබස තමයි තියෙන්නේ ඒකේ තේරුම තේ ලියාගෙන ප්ලේ කරන්න නම් ඒකේ තියෙන මොකද ඔතෝකේ ඔසස්සේ ඔය කියන්නේ මොකද මොකටද ආවේ නැත්නම් ඇයියා කුමක් සඳහා පැමිණියේ ඊට පස්සේ කියනවා සජන්නිමල් මන්නාරෝ වස්සේ. ඒ කියන්නේ මොකද්ද? සජන්නිම් හමුවීමට ආවා. ඊට පස්සේ යක්සොගල් හසස්සේ. ඔව්, වෙලාවක් වෙන් කරගත්තද? අර ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තද? ඊට කියන්නේ ඔව් තුති දෙකට යක්සොගල් හෙස්සේ. පොරොන්දුවක් දාගත්තා. චිගම් දැන් හොයි ජුන්ින්ද හොයි කියන්නේ මොකද්ද රැස්වීමක් අන්න ඒක අලුත් වචනයක් නම් හොඳට මාක් කරගන්න හොයි කියන්නේ රැස්වීමක් මීටින් එකක් කියන ජුන්ින්ද දැන් මීටින් එකක ඉන්නේ චම් කම්මා කියන්නේ ටික වෙලා පොඩ්ඩක් කිදර් ඉදා කියන්නේ බලා ඉන්නවා කිදර් ඉතේව කියන්නේ බලා ඉන්න පොඩ්ඩක් ඉන්න කියන්නේ ඕ පොඩ්ඩක් ඉන්න ඔව් පොඩ්ඩක් ඉන්න. හරි දැන් අහමු බලන්න.그래서 5번. 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오. 어떻게 오셨어요? 사장님을 만나러 왔습니다. 약속을 하셨어요? 네, 2시에 약속을 했어요. 지금 회의 중인데 잠깐만 기다리세요. 아니, 내가 이제 대로 뭐 기분이 돼. 그래서 උත්තර දෙක පැහැදිලි නේ සජන්නිම් එක පොරොන්දුවක් තියෙන හින්දා ආවයි අනිත් එක දුසි නේද කිව්වේ දෙකට පොරොන්දුවක් දාගත්තා කි. දෙකට වෙන්නේ හතර. හරි ඒකේ මුල ඉඳන් මේ ඔක්කොම ටික දාමු බලන්න එකපාර එහෙනම්
21과 EPS 토픽 듣기 1에서 3번 질문을 듣고 알맞은 대답을 고르십시오. 1번 어떻게 오셨어요? 2번 제가 선물을 준비할까요? 3번 민수 씨, 투안 씨 집들이에 갈 거예요? 4에서 5번. 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오. 어떻게 오셨어요? 사장님을 만나러 왔습니다. 약속을 하셨어요? 네, 2시에 약속을 했어요. 지금 회의 중인데 잠깐만 기다리세요. දැන් රැස්වීමක ඉන්න පොඩ්ඩක් බලයි. හරි ඊට පස්සේ ඒකේ තියෙනවා වැඩිදුර අභ්‍යාස කියලා එකක් තියෙනවානේ ඔකෙත් අනේ LVC කියලා තියෙනවා. හරි ඒකෙත් තියෙන්නේ මේවා දෙකක්ම කෙලින්ම මේ. ඒ විදිහෙන් බහ දෙකක් තමයි.21과 질문을 듣고 알맞은 대답을 고르십시오. 1. 집 찾는 것이 어렵지 않았어요? 이게 집 찾는 것이 කියන්නේ ගේ හොයාගන්න එක අමාරු නැද්ද කියලා.집 찾는 것이 කියන්නේ ගේ හොයාගන්න එක ඔරියුබ් ජනසෝ කියන්නේ අමාරු නැද්ද. එතකොට අනික් කෙනා දෙන ඌ අමාරු වුණා. ලේසියෙන් හොයාගත්තා. නෑ, එච්චර ප්‍රශ්නයක් වුණ නෑ. ඒ වගේ තමයි අපි හොයන්න ඕනේ. ගේ හොයාගන්න එක එච්චර අමාරු නැද්ද? පළවෙනි උත්තරේ තියෙන්නේ මොකද්ද එතකොට? සොන් මුරල් ජුම්බි හෙස්ස. ඒක සම්බන්ධයක් නෑ. තෑගි සූදානම් කළා. තෑගි සූදානම් කළා. ඊට දෙක නෙගා මාජුංගල් නගල් කියෝ. මාජුංගල් නගල් කියෝ මේ පිළිගන්න යනවා කියන එක. නෙගා කියන්නේ මම. අර චෙගා කියන එක නිකන් අර වයසින් අඩු අයත් එක්ක කතා කරනකොට නෙගා කියලා පාවිච්චි කරනවා. යාළුන්ට කතා නෙගා මාජුංගල් නගල් කියව පිළිගන්න යන්නම්. නගදා කියන්නේ යනවා. අල් කියව දැම්ම කරන්නම් කියන එක. එතකොට මම පිළිගන්න යන්නම්. ඊට තුන අපාත රස. අපාත කියන්නේ මොනවද? පාටු නිවාස රස. පාටුන් කියන්නේ. රස කියන්නේ හින්දා. අපාතයක් හින්දා සීප්කේ කියන්නේ පහසුවේ රජස්සේ හොයාගත්ත. ඒ කියන්නේ එහේ නිවාස සංකීර්ණ අපාර්ට්මන්ට් දැන් මේ වගේ බිල්ඩින් ගොඩක් තියෙනවා. මේ බිල්ඩින් එක නම් නම්බරේ 6 නම් අරකේ 5 4 එහෙම කියලා එහෙම තියෙනවා. ඒතකොට දැන් 4 වෙනි බිල්ඩින් එකේ මේ 404 මේ රූම් එකක උඩ දිවාගෙන යන පුළුවන්. ඒ දැන් මෙහෙව තියෙන මිලේනියම් සිටි ඒ වගේ අපාර්ට්මන්ට් වල නම් තියෙනවා ඉතින්. ඒ අහවල් අපාර්ට්මන්ට් එකේ මේ අහවල් ගොඩනැගිල්ල එහෙම කියලා කිව්වම හරියට එහෙනේ අපාර්ට්මන්ට් තියෙන්නේ දැන් මේ සාමාන්‍ය තට්ටු 25 දැන් ඔය කොළඹ හැවිලෝ සිටි ඒ වත් ඇච්චර එහෙනම් එකයි දෙකයි නේ කොළඹ විතර නේ මෙහෙ නෑනේ මේ එහෙ අපාර්ට්මන්ට් වල මම තට්ටු 25 නම් වැඩි අර මෙහෙම බෙල්ල ගෑවන මෙතන අහු උඩ බලන ඒ තරම් උඩ තියෙන්නේ ඉතින් ඒ තට්ටු 25 තියෙන්නේ හැම ගෙදකේකම තියෙන්නේ එකම මොඩල් එකක් තමයි ඉතින් මොකද්ද කාමර දෙකයි හෝ තුනයි බාත්රූම් දෙකක් තියෙන බොහෝ විට කුස්සිය අතර සාල්ට මල්ලලා එහෙම තියෙන්නේ අර ගෙවල් ඇතුලේ පේපර් තමයි අලවන්නේ. දැන් මේ වගේ මේ පොටි අදින්නේ නැහැ. කපරාරු කරලා මේ අර පේපර් වෝල් පේපර් තමයි අලවන්නේ. ඒ වගේ එක එක ඩිසයින් වලින් දින ලස්සන ලස්සන ඒක. මමත් ගෙනාවා අප්පා ඒ වගේ ගැලවෙනවා මෙහි රස්නේ වැඩි හින්දා. ගැලවෙනවා හරි ඒ කාලේ හරි අලවන්න කට්ටි දන්න දැන් නම් Facebook වල ඇඩ් එකක් දානවා මෙහෙම අලවන්න කට්ටි ඉන්නවා නේ මේ කියද. නෑ නේ. හරි එතකොට දැන් මේ ඒකද උත්තරේ තුන හොංජා තජාකල්තු ඉස්සෙව හොංජා කියන වචනේ අපි දාර පේපර් එකේ කිව්වා මේ මොකද්ද නවවෙනි පාඩම අපිට හම්බ වෙනවා තනියම තනියම හොයාගෙන යන්න පුළුවන් චත්තා කියන හොයනවනේ
සදාකාල සුසුකෙන් තනියෙන් හොයා යන්න පුළුවන්. ඒතර මේ තියෙන එවෑන් ගැලපෙන උත්තරේ තුන්වෙනි එක. ඊට පස්සේ අන්තිම එක දෙවෙනි එක.이번 주말에 과장님 댁 집들이에 미영 씨도 가요? 이번 주말에 කියන්නේ මේ සතියන්තේනේ. 과장님 කියලා මැනේජර් මහත්තයා ටෙක් කියන එක අපි දැන් ඔය විතුරුන් පාඩේ හම්බෙනවා. අර නිවස කියන එකට ගෞරව වචන තමයි ටෙක් කියන්නේ. ටෙක් ඒතකොට චිප් එකට සමාන වචන තමයි චිප් කියන එක. ඒතකොට ටෙක් නිවසේ චිප් දරියේ ගෙට ගෙවීමට මියොන් සියද යනවාද කියලා අහන්නේ. හරි පජිත් වෙනවද ඔය? හරි. නේ පොක් ඔසෙයෝ. නේ කියන්නේ ඔව්, පොක් කියන්නේ අනිවාර්යෙන්, ඔදා කියන්නේ එනවා, සෙයෝ දැම ඔසෙයෝ එන්න. ඔව් අනිවාර්යෙන් එන්න. ඊට පස්සේ අනියෝ නෑ චොනන් කල්කේයෝ මම යන්නම්. ඊට පස්සේ නේ චෙගා චොදේ හල්ලෙව් ඔව් මම ආරාධනා කරන්නම්. ඊට පස්සේ අනියෝ නෑ තාරන් නිරල් ඉරි ඉස්සෙව් වෙනත් වැඩක් තියෙන. නෑ වෙනත් මොකද්ද ගැලපෙන එක? හතර වගේ නේ. අනියෝ තාර නිරීස්සු යන්නේ නැහැ මට වෙන වැඩක් තියෙනවා. හරි ඒ දෙක ආයි ප්ලේ කරමු බා.21과 질문을 듣고 알맞은 대답을 고르십시오. 1. 집 찾는 것이 어렵지 않았어요? 이게 화약은 아마 루네드. 2. 이번 주말에 과장님 댁 집들이에 미영 씨도 가요? 매 사티한테 사장 과장님 댁 니원세에 게르기게디면 미원 씨도 야노. 얘들이 DNA 왠 가는 게 하더라 타만. 내 맡을 내려다 뛰는 거. හරි ඊට පස්සේ කියවන පැත්තේ ඒවා. ආ කියවන පැත්තේ ඉන්න ආවද? එන දැන් එන්න ඇති. ආ එන්න කලින් ඔය සෙට් කරලා තියනවනේ. හරි මේක උත්තර ලියන්න බලන්න. එක වෙලා අහලා. හරි මේ කියගෙන ඉවත් එහෙම. පංජන්නේම් චිද්දරි. ගෙට ගෙවීමට ඉස්තරක් චුසුවසෝ කම්සහම්මිදා කලාට ස්තුතියි. කලාට ස්තුතියි. එතකොට ඉන්සාහේ කියන්නේ ආචාර කරනවනේ. ආචාර කරනවා. ඊට පස්සේ චොදේහේ චොදේ හදා කියන්නේ ආරාධනා. එක තමයි උත්තරේ. මියන් හදා කියන්නේ සමා වෙන්න නෑ. චොම්මන් හදා කියන්නේ සූදානම් කරනවා. ඔව් චොම්මන් හදා සූදානම් කරනවා. ඊට පස්සේ ජුම්බි හදාගෙන සූදානම් කරනවා. ජුම්බි හදා සූදානම් අරක ලැහැත්ති කරන සූදානම් කරන හැම දේනවා තමයි. හරි ඊට පස්සේ දැන් ওই භාෂාවක් කියන ගන්නකොට ඒ ඒ වචනට මොකක්ද ඒක සූක්ෂමව තේරුම් වෙනවද කියලා මතක තියාගන්න බෑ. මන්නම් අර
මේකට මේකේ අදහස මේකයි කියලා ඔලු තියාගන්න නැත්නම් පිස්සු වැදිනවා. ඔහොම එක එක වචන වලින් මතක තියාගන්න කිව්වා. ඉතින් මේ දෙකම ඉතින් එක වගේ. සම්මන් හදා කියන එකයි ජුම්බි හදා කියන එක. ඊට පස්සේ හංගුක් සරන්දර කොරියන් ජාතිකයෝ පොතොම් දන්න සාමාන්‍යයෙන් තාරන් වෙනත් තරමේ ගෙදරේ මේ පුද්ගලයෙකුගේ චීබන් ගෙදරකට එදාට හිස්තරක් ඔල්තේ කියන විට මේ එදා මේ බදාදා පන්ති ඉවරලා අර එක්කෙනෙක් කියලා මේ ඔල්තේ නැද්ද අහනවා. අම්මල මොකද්ද කියලා. මුං විට වලට කියලා ඔල්තේ කියලා. අර විට මෙහෙ අපි ගන්න බදාදා දිරවල ඔල්තේ. ඔල්තේ නැද්ද හුව අම්මල මොකද්ද ඒ කියන්නේ කියලා. ඔල්තේ කියන විට සොන් මුරල් කජිගෝ කම්මිදා තෑගි අරයි යන ඉරයි චගන් ගොසි රතු පොඩි එකක් වුණත් සොරෝ එකිනෙකා නනුනන් ගොසල් නනුදා කියන බෙදා ගන්න එක නනුනන් ගොසල් කියන බෙදා ගන්න එක චොම් ඉරා චොම් කියලා තොම් කියලා සෙංගක් හම්බිදා හිතනවා. ඒ චොම් කියලා හිතන්නේ මොකද පොඩි තෑග්ගක් වුණත් එකිනෙකා බෙදා ගන්න. උත්තර එක පම්මුන් හල්ට එක යන විට ස්ථානයකට යන විට කියන. ඉරා චොනා හල්ට එක කියන්නේ කෝල් කරන විට. චොනා හදා ගන්නවා. ඉරා පෙවුම් හදා සමුදෙන විට පෙවුම් හල්ට එක. මාජුන් හල්දා කියන්නේ පිළිගන්නා විට. හරි තුන්වෙනි එක ඒ නර්ත් ගුණා නර්ත් ආයත් කියන ගුණා අර වෙනවා හෝ කියන එක ප්‍රමාද වෙනවා හෝ චිකිගි මොතල් තේන ඉටු කරන්න බැරි විට චිකිදාගෙන ඉටු කරනවා මොතල් මොත් කියන්නේ බෑඩ් එල්තිය තමයි විට ආයත් විට නන්දම ඉටු කරන විට නම් කියනවා ඉටු කරන්න බැරි විට නම් මිදි කියන්නේ කලින් කලින් චොනාරල් හේයා හම්ද කෝල් එකක් දීතු කලින් කෝල් එකක් දෙන්න ඕනේ මේදි කියන්නේ කලින් චොනාරල් හදා කෝල් එක යා හම්දා කියන ව්‍යාකරණය මතකයි යුතුයි කියන එක එයා හම්දා කියන්නේ කෝල් එකක් දීතු ඊට පස්සේ සොම්මුල් කියන්නේ තෑගි යක්සෝ පොරොන්දු මේක තමයි උත්තරේ පොරොන්දු වල ප්‍රමාද වෙනවා හෝ ඉටු කරන බැරි නම් කලින් කෝල් එක දෙන්න කියලා කියනවා අනේ කියන්නේ තොරතුරු සම්සික් කියන්නේ ආහාර ආහාර හරි ඊට පස්සේ ඊට පස්සේ තින්ද හතරනේ හතරයි පහයි ලොකු පන්තියි මෙන්න මේක සෑහෙන අපේ ඉබහ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා මේ ඒකේ මම කියන්නේ යන්නම් තාම් කිලුනේ ත තප්පදිසිය කියලා තියෙන ප්‍රහත ප්‍රශ්න වල බිඳුව කන්නේ 4 5 මේ මේ ඡේදයෙන් ප්‍රශ්න දෙකක් අහනවා චොනන් චිනන් චූමරේ චිප්දරල හෙස මිදා ඒ කියන්නේ සිංහල වගේ චොනන් කියන්නේ මම චිනන් කියන්නේ පසුගිය චූමරේ තපියන්තේ චිප්දර කියන්නේ ගෙට ගෙවීම කලා කියන එක මං අපි නම් කියමුද මට ගෙට ගෙව දුන්නා. දැන් ඔය මේ කොරියන් අයට අලුත් ගේකට යනවා කියන එක සාමාන්‍ය දෙයක්. හේතුව තමයි ඒක ගොඩාක් අය ජීවත් වෙන්නේ ජනගහනයේ 80%ක් විතර නාගරික ජනගහනයේ කුලියට තමයි. අර ලොකෝ ඔය කියන අපාර්ට්මන්ට් වල මේකේ අර මොකද්ද කියන මොකද්ද කියන කී මනී දීලා මාසෙ රෙන්ට් එකකට තමයි ඉන්නේ. ඊට ඒගොල්ලෝගේ දැන් කම්පැනි මාරුනොත් එහෙම වැඩ කරන තැන ඒ කිට්ටු ගයක් හොයාගන්න. ළමයාගේ ඉස්කෝලේ මාරුනොත් එහෙම ඉස්කෝල කිට්ටු ගයක් හොයාගන්න. එහෙම ගොඩක් අයට එහෙම අර මෙහෙම මහා අර අපි කියන මොකද මිහි පිට බිංග ගලක් වත් ආයි තිනේ උඩ ගෙවල් තමයි මේ එහෙම එහෙම තමයි ජීවත් වෙන්නේ එතකොට ඒගොල්ලන් අලුත් දිකට යනවා කියන එක සාමාන්‍ය දෙයක් හරි චොනන් චිනන්
තුමාරි මම මම ඉතින් අපි ඉන්දියාවට ගිය අමාරු කරන්නේ. නෑනේ මම පහුගිය සතියන්තයේ ගෙට ගෙවතුනා. එය කරේසු කරේසු කියන එම නිසා තොයෝයිල් සෙන්සුර අදන්නවයි අච්චිමේ උදේ චිප් අන් කියන ගේ ඇතුළ කෙකට පිරිසිදුව චොන්සු හදා කියන පිරිසිදු කරනවා. ඒක අතීත කාලේ පිරිසිදු කළා එස මිද ඉර කරිගු. ඒ වගේම ඕහුවේ කියන හවසට තිජන්ගේ කසෝ පොලේ ගිහිල්ලා කෝගිවා මස් සහ යොරකජි කියන අවශ්‍ය චේසු කියන එළවලු එළවලු වචන දෙකක් තුන චේසු කියලා චේසු කියලා කියන යාච කියලා කියන සස්ස මිද මිලදී ගත්තා. ජීබේ කසෝ ගෙදර ගිහිල්ලා අම්සිගල් කෑම චම්මන් හෙස්ස මිද දූදානම් කරා. ඉදා චොනයෝ අහෝසිකා තෙසු හවස හය විතර වන හින්දා වන විට හය තෙසගෙන වන විට චිංගු දරි චිංගු කියන යාළුව දල්දම බොහෝ ජදන්නවා. චිංගු දරි කියන යාළුව චීබේ වස්ස මිදා නිවසට ආව. චිප්දරි ගෙට ගෙවදීමේ සොන් මුල්ලු සොන් මුල් කියන්නේ තෑගි රෝදම ලෙස ගෙට ගෙවදීමේ තෑගි ලෙස තෑගි විදිහට ගෙට ගෙවදීමේ තෑගි විදිහට සේජේවා අපි පාඩ සේජගේ සබංකුඩු වා කියන්නේ හා හියුජි කිව්වේ ටොයිලට් පේපර් ටිෂු පේපර් පාදස පත්තා කියලා ලබා ගන්න සෝගෙන් හින්දා ලබාගත්තු හින්දා කිබුනි හිතට නැතහැ ආචු ගොඩක් චෝවස්ස මිද හොඳයි ගොඩක් හිතට සන්තෝසයි. ඊට පස්සේ උරිනන් අපි නම් චොනයෝගල් හවසට මසිත්‍ය මොක්දෝ රතට කාලා යාගිල නනුස්ස මිද කතාබහ කළා. යාගිල නනුදා කියන කතාබහ කරනවා කියලා මේ අතීත කාලෙන් කියන නනුස්ස මිද කතාබහ කළා. ඊට පස්සේ තොම්මල් ජෙමිසොස්සම් මිද ඇත්තට විනෝජනක වුණා. හරි එච්චරයි. මොකක්ද මේ කෙටියෙන් කිව්වොත් ගිසතේ තිකුරුවාද ගෙට ගෙවදිනවලු සෙන්සුරුවාද සෙන්සුරුවාද මේ රතියන්ත ගෙට ගෙවදිනවලු ඒක හින්දා සෙන්සුරුවාද උදේ ගේ පිරිසිදු පිරිසිදු කරාලු. ඊට පස්සේ අවසට ගිහිල්ලා යාළුව එක්ක ගිහිල්ලා මත් සහ ගැලපෙන එළවලු දූදරම් කරාලු. ගෙදර ඇවිල්ලා කෑමල ඇති කරාලු. හවස 6 වෙනකොට යාළුව ආවලු. ඉතත් ගෙට ගිහින් තැගෙන ටොයිලට් පේපර් තබන් කුඩු හම්බුනාලු. ඉතත් රබ්බ හැලු යාළුවෙ ගොඩක් කතා බහ කරලා විනෝදයක්ම ගත කරා. පළවෙනි ප්‍රශ්නේ ඊසරාමි සොයෝවිල් අච්චිමේ කල් ඉරල් පොර සිස්තිය. මේ පුද්ගලයා සෙනසුරාදා උදේ කරපු වැඩේ තෝරා. එතකොට එක සංග චරිස්සෝ ඒ කියන්නේ කෑම් මෙහෙ සකස් කළා. ඉතින් චිබල් චොන්සු එස්සමිද ගේ පිරිසුදු කළා. ඒකෙන් කරන්නේ උදේ ඔගේ එක දෙක උත්තර එක තව උත්තර. ඊට පස්සේ චිංගුරල් මන්නස්සම යාළු හමු වුණා. 4 චිංගුදරල් චොදේස මිද යාළුවන්ට ආරාධනා කළා. එතන උත්තරේ එන්න ඕනේ දෙක. ඊට පස්සේ පස්සේ ප්‍රශ්නේ ඊසරමන් චිප්දරි සොන්මුල්ලු මේ පුද්ගලයා ගෙට ගෙවදීමේ තෑගි ලෙස මෝසල් පාදස්සම් එක මොනවද ලබා ගත්? එක කෝගි මස් තෙජේ තබංකුරු ෆයිල් පළතුරු එකේ ඔසල් උත්තරේ එන්නවනේ දෙක තබංකුරු තමයි ගන්න.
හරි, ඊට පස්සේ අර වැඩිදුර අභ්‍යාස වල තියෙන එකේ මේ තියෙන පළවෙනි එකේ ඒක සිස්ටම් පුරුණ එකක් තමයි. මේ මොකද්ද පින් කන්නේ තොරකල් කජං අල්මදංගු කරලා තියෙන්නේ. සිනේ එසෝ චිංගුරල් මන්නගිරු එසම් මිදා. සිනේ කියන්නේ නගරයනේ, නගරයනේ. නගරයේදී චිංගු කියන්නේ යාළුවා, මන්නදා කියන්නේ හමු වෙනවා, ගිරෝ හෙත්සම් මිදා කියන අපේ තියෙන අන්තිමම ව්‍යාකරණේ. මේකට අපි කියන්නේ මොකක්ද, තීරණයක් හෝ අදිස්ථානයක් දැක්වීමද කියලා. ඒ කියන්නේ අපි අනාගත බලාපොරොත්තුවක් කරන්න හිතේ තියෙන දෙයක් කියනවා. ඒක හෙත්සම් මිදා කියමු අපිට එක පාට පිටින්නේ මේක අතීත කාලය කියලානේ. ඒ ගිරෝ හෙත්සම් මිදා කියමුම ඒක අනාගත කාලය, තීරණයක් අදිස්ථානයක් ප්‍රකාශ කරනකොට. ඒතකොට නගරයේදී යාළුවෙක් හමු වෙනවායි කිව්වා වගේ තමයි, හමු වෙන්න ඉන්නේ, හමු වෙනවායි කිව්වා එහෙමයි. ඒක කරපු නැති එක කරන්දි. ඒ වුණාට චාගා කියලා වාහනනේ, මානි ගොඩක්, පක්කිදාගෙන් තදබදේ ට්‍රැෆික් එක, මක්කියොසගෙන් තදබදේ හින්දා යක්සොක් සිගනේ පොරොන්දු වෙන වෙලාවේ වෙලාව ඉස්තරක් මතන හිතන කොත්කස්සම් මිදාගෙන වගේ, කොත්කස්සම් මිදාගෙන වගේ. එහෙනම් මොකද්ද ට්‍රැෆික් එකෙන්ද පොරොන්දු චිලාට යන්න බැරි වෙන නැත්නම් ප්‍රමාද වෙන වගේ මේවා ගේ. එහෙනම් උත්තරේ එක නජල් නැත්තගේ ප්‍රමාද වෙන නජල් කොත්කස්සම් මිදා ප්‍රමාද වෙන වගේ, පකුල් ගේ මාරු කරන මාරු කරනවා වගේ, තොචක් කල් කියන ළඟා වෙනවා වගේ. ඒක කිදරිල් කොත්කස්සම් මිදා කියන්නේ බලා ඉන්නවා වගේ. එතකොට අපිට මෙතන ගන්න තියෙ ප්‍රමාද වෙනවා වගේ. එතන මොකද්ද මතක තියන්නේ, පොත්කස්සම් මිදා කියන්නේ මොකද්ද වගේ, පොත්කස්සම් මිදා වගේ. හරි, දෙවෙනි එක ඔනල් හොමෝනිම් හංගුගේ ඔම්මිදා. ඔනල් දන්නවාද පුමෝනිම්ක දෙමාපියෝ අම්මයි තාත්තයි හංගුගේ කියන්නේ කොරියාවට ඔම්මිදා එනවා. ඔනල් අද නම් පජන්නිම්ගේ, පජන්නිම්ගේ මැනේජර් මහත්තයාට මල්සන් තරිගෝ කියලා කියන යාගේ හදාගෙන අර ගෞරවජයගේ තරිගෝ මල්සන් තරිගෝ කියලා පුමෝනිම දෙමාපියන්ට එමාපියත් ඉස්තනක් කොංහන්ගේ, කොංහන් කියන්නේ ගුවන්තුතුපල එයාපෝර්ට් එක. ඒ දැම්ම ගුවන්තුතුපලට කල්පොම් මිදා යනම කදා කියන එක අනාගත කාල ස්වරූපේ එල්පොම් මිදා කියන එක. එල්පොම් මිදා කියන්නේ අනාගත කාල. ඒතර කල්පොම් මිදා කියන්නේ විල් ගෝ කියන එක, අයි විල් ගෝ කියන එක. කල්පොම් මිදා කොම යනවා කියන්නේ යන්නයි. ඒතර යන්නේ මොකද පිළිගන්න. මාජුම් හරෝ කියන්නේ පිළිගන්න, පිළිගන්න යනවා. පාමුන්නෝගේ පැමිණීමට තෙංගක් හදාගෙන හිතනවනේ, තෙංග කරුණේ හිතීමට යනවා. පැමිණීමට, පැමිණීමට ස්ථානයකට යනවා කියන්නේ පාමුන්න හදාගෙන කියන්නේ. එද තෙංගක් හදාගෙන හිතීමට යනවා. ඉර චොදේහාරෝ කියන්නේ ආරාධනා කිරීම. හරි, ඊට පස්සේ තුන පංජන් නිම් කෙසු, ඒ කියන්නේ උපවයස මහත්තයාගෙන් චිප්තරියේ ඊට ගෙවීමට උරි අපි චිගොන්දර, චිගොන් කියන සේවකයව දෙල්දම බොහෝ සේවකයන්ට ඉස්තරා කරේසගෙන කියලා කරේස එම නිසා උරිනන් අපි නම් සොන්මුරල් කිය තෑග ගන්න සදා කියන මිලදී ගන්න සෝනා මිලදී ගෙන පංජන්නි පුද්වයිද මහත්තයාගේ තෙගර නිවසට කල්පෝ මිදා යරව.
එදට යනවා. හරි, එතකොට යොල්ලක් අගසම කියන්නේ දැනුම් දෙනවා, නැත්නම් කෝල් එකක් දෙනවා, දැනුම් දෙනවා. ඊට පෙවුම් හසසම කියන්නේ සමු දුන්නා. ඊට චොදේ හදා කියන්නේ හසුස්සම දාර ගෞරව කරන්න සියන්න දාලා ඒකයි. චොදේ හසුස්සම දා කියන්නේ ආරාධනා කළා. ඒක තමයි උත්තරේ. ඊට පිළිගන්න කියා. හරි, ඊට පස්සේ මේ පිළිගන්න ගියා 4යි 5යි. ඒකේ තියෙන අර හිස්තැම්පරිය නෙමෙයි, අර මොකද්ද තාංගර නිල්ගෝ පහත ඡේදය කියවා මුවසේ තේයන් කුමක් සම්බන්ධ ඡේදය අතර උතෝරන්. ඒ කියන්නේ මේකේ සාරාංශය යටින් හොයන්න කියලා අපිට කියන උත්තර හතර. ඒ වගේ ප්‍රශ්න අපිට හම්බ වෙනවා උත්තර පේපර් වල. චිනාංචුවේ ගිය සතියේ සේචිබරු අලුත් නිවසකට ඉස්සාරල් හෙසො. ඉසා හදා කියන්නේ පදිංචි වෙනස් කරනවා ගෙදරකට යනවා කියන තමයි. අලුත් නිවසකට පදිංචියට ගිය හින්දා අලුත් නිවසකට පදිංචිය ගිය හින්දා පදිංචියට ගිය හින්දා අලුත් නිවසකට පදිංචියට ගිහින් මේ ගිහින්ද ඔනල් චිංගුදර චොදේස මිදා. ඒක දැන් මේ පාඩේ දැන් මේක හොඳක් තියෙන්නේ. දැන් මේකේ ඔයගොල්ලෝ පාඩම් නොකරත් දැන් මේ කියන මේවා ටික අහගෙන හිටලා හැමදෙස්සෙම ඇහුණු එකම ටික චිප් චොදේ හදා ආරාධනා කරනවා චිප් දරි ගෙට කිව දීම ඔය ටික දැන් මේ ටික කරාම ඔටෝ මතක හින්නවා ටික. ඒක ගිහින් 3-4 පාරක් ගෙදෙද්දි බැලුවා ඇති. එහෙම එකක් තියෙනවා. ඕනල් චිංගුදර තුදේ යාළුවන්ට ආරාධනා කළා. ආ චිංගුදර යාළුවෝ හියුජිනා ටියුලෙට් පෙවෝ සෙජේර සබන් කුඩු සා වස්සමිද මිලදීගෙන ආවා. උරිනන් අපි නම් ඔයාන් අම්සිකල් ගමේ කෑම මන්දරු හදලා මසිත්ගේ මොකොස්සම දරසට කෑව. එතකොට මේක කියවෙන්නේ මොකක් ගැන කියලා තමයි අහන්නේ. පළවෙනි උත්තරේ කෙරොන්සික් විවාහ උත්සවය වෙඩින් එක. කෙරොන්සික් කියන්නේ විවාහ උත්සවය. දෙක කිසුක්සා කියන්නේ බෝඩිම. තුන සමුසිල් කාර්යාලය. චිප්දර ගෙට ගෙවිදීම. මේක කියවෙන ගෙට ගෙවිදීම ගැන තමයි. හතර. ඊට පහ ඔනල් චේ සෙන්ගිරි මිල අද මගේ උපන්දින. චුල්ගල් හා චුල්ගන් හානිකා චුල්ගල් හදාගෙන වැරට යනවා නිකාදම හින්දා වැරට ගිය හින්දා චෙක්සන් වී චෙක්සන් කියන්නේ මේසේ කියන්නේ වී කියන්නේ උඩ යෙප්පන් කියන්නේ ලස්සන මෝජාගා මෝජා කියන්නේ තොප්පියක් තොප්පියක් නොයිසස් මිදා තබලා තිබුණා සජන් නිම් කිස් සජන් නිම් ගෙන් චේ සිංගල් මගේ උපන්දිනය කියෝක් පගු සිහි කරලා සමරලා මගේ උපන්දිනය සමරලා ජුම්බිහේ චුසින් ගොසින් මිදා ඒ සූදානම් කරලා දීපු එකක්. චාම් කොමස්සම් මිදා ගොඩාක් ස්තුතියි. හරි, චාගොප් කියන වැඩ පළවෙනි උත්තරේ. දෙක සොම්මුල් කියන තෑගි.
ඊට පස්සේ චිංගු කියන්නේ යාළු. පජොක් කියන්නේ පවුල. එතන මේක උත්තරේට මොකක්ද එන්න තියෙන ගන්න තියෙන තෑගි තමයි ඔප්පිය දුන්න ලබන්නේ වැඩ. සෙංගිල් සොම්මුල් කියලා තවත් හොඳයි. සොම්මුල් තෑගි. හරිද? ඒ පාඩම ඉවරයි නේ. ඊට පස්සේ 22 පාඩම නේ. මේක පාඩම් පහක් කරන්න වැයප්ප. එක පාඩමක් කරන්න පැයක් විතර යනවා. ඒ ප්‍රශ්න කීයද? ප්‍රශ්න දින 20ක් විතර එක පාඩමක. ඒ බැලුවේ පේපර් ඈ ඔව් දෙක දෙක. පේපර් තුනක් විතර කරාවේ තමයි. දමිත් කියපුලේ තේරෙනවද? මතුගම ක්ලාස් එකේ දමිත් ඉන් අහන්න. ඔව් සර්. පන්ති ඉන්න වගේම තේරෙනවද නැත්තම් කම්මැලිද ගෙදර ඉන්නවද? නෑ අවුලක් නෑ සර්.